දැන් බලන්න වැඩ කරන මිනිහෙට ඔන්න අද දවසේ රුපියල් 4000ක් විතර දුන්නා කියන්නකො ආයි දවස් දෙකකට ඌ හොයන්න නෑනේ වැඩ කරන්න හරි දවස් දෙක දුන්නකොට ඌ නෑ ඌ 4000 ඉවරුණා තමයි ආයෙත් මිනිසු දුප්පත්ක සාමාන්‍යන ප්‍රශ්න ගොඩාක් මැද්දේ ඉන්නේ මිනිසු උත්සාහ කරන්නේ නැති හින්දා මිනිසුන් ටාගට් නැති හින්දා උත්සාහයක් නැහැ මහන්සි වෙන්න කැමති නැහැ කම්මැලි. ඊතර 100කින් එකෙක් කැමති නම් මහන්සිලා වැඩ කරන්න ඌ අනිවාර්යෙන් කොට යනවා ඉතින්. සරල කේස් එකක්. මිනිසු කැමති නිකන් මොකක් හරි හොයාගෙන ෂේප් එකේ ජීවිතය ගෙවා ගන්න. අද කීයක් හරි හම්බුණා මේ සතිය ෂේප් එකේ ගියා. මිනිසු කවුරුවත් කැමති නැහැ මහන්සිලා වැඩ කරන්න. මේ ලෝකේ සාමාන්‍යයෙන් අර සමස්ත සමාජයෙන් උඩට එන එක හරි ලේසි දෙයක්. මොකද මිනිසුන්ගේ 70ක් 80ක් කම්මැලි. අවන් අන්තිමේටම යන්න ඕනේ දැනක් තියෙනවනේ. ඒක මත තමයි ඕනේ මිනිස්සේ ටාගට් එකට යන්න. ඒක ගැන තමන්ට අදහසක් නැත්තම්. දැන් හිතන්නකෝ ඉතින් ඔහොම ගිහින් බලනවා. මම වේද දන්නේ නැහැ. ඉතින් ඒ නේන විදිහට කරනවා කියන එකත් එක්ක අපි ගැන අපිටම විශ්වාසයක් තියෙනවා. අපිට තියෙනවනේ ෂුවර් එකට මම මෙන්න මේ කාලෙවිත් මේ වගේ තැනක මේ වගේ ගෙයක මේ වගේ වටපිටාවක මේ වගේ රස්සාවක් කරගෙන නැත්තම් මේ වගේ ව්‍යාපාරයක් කරගෙන මොකක් හරි විදියකට මම මෙන්න මෙහෙම ඉන්නවා කියන එක තමන්ගේ ඔළුවේ තදටම තියනකන් තමන් ඒකට වැඩ කරනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ දැන් ඉස්සරහට මම මේ කෝස් එක આવොත් මේකට යනවා. මේකට આવොත් මේකට යනවා. බෝට්ටුවක් අම්මුණොත් ඕස්ට්‍රේලියාවට පයිස්. එහෙම අර කිසිම මේ තමන්ට එහෙම මොකුත් දැන් හෙට මොකද වෙන්නේ කියලා එහෙම එහෙම කියන්නේ. තමන්ට අදහසක් නැත්තම් ටාගට් එකක් තියාගන්න අමාරුයි. ફોકસ නැහැ. ටාගට් නැහැ, ફોકસ නැහැ. ඇත්තම ලංකාව ගැන ලෝකෙ ගොඩාක් ඉන්නේ එහෙම මිනිස්සු තමයි. ඒ කියන්නේ විශේෂයෙන් මොකද්ද කරන්න කියලා එහෙම දන්නේ නැහැ. ඉතින් ඉස්සරහට ඔයා දැන් මොකද ඊළඟ අවුරුදු පහේ කරන්න කියලා ඇහුවොත් බලනවා ඉතින් කරලා කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ. ඒ නිසා මේ ලෝකේ සාමාන්‍යයෙන් අර සමස්ත සමාජයෙන් උඩට එන එක හරි ලේසි දෙයක්. මොකද මිනිසුන්ගෙන් 70ක් 80ක් කම්මැලි. මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඔය යන විදිහට ගිහින් බලනවා. ඔහේ ජීවත් වෙලා ඔහේ මැරිලා යනවා. ඒ නිසා ඒක අමාරු දෙයක් නෙමෙයි මේ තමන් තමන් තීරණය කරොත් එහෙනම් මම මෙන්න මෙහෙම තැනකට එනවා කියලා ඒක හරි ලේසි දෙයක්. මොකද ගොඩක් මිනිස්සු එහෙම තීරණය කරන්නේවත් නැහැ. ගොඩාක් මිනිස්සු දැන් ඔය පහුගිය ටිකේ මේ දැන් සාමාන්‍යයෙන් ඉන්නවනේ ගොඩක් ආර්ථිකව දැන් ආර්ථික අපහසුතා තියෙන මිනිස්සු ඉන්නවා. ඇත්තරම මම නම් කියන්නේ يعني ඔය ලෙඩක් දුකක් කරදරයක් නැත්තම් يعني ලෙඩක් දුකක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් ගොඩාක් මිනිසුන්ට ඇත්තම ආර්ථික අපහසුතා නෙමෙයිදී. ඔය සමහර කට්ටිය කියන ඇවිල්ලා දැන් ඔය මට කවිල කතා කරලා අහනවා ජොබ් එකක් නැහැ මේ කොරෝනා වලින් පස්සේ ජොබ් එකක් හම්බුනේ නැහැ. කොරෝනා වලින් පස්සේ කියන්නේ ගොඩක් කාලනේ. කොරෝනා වලින් පස්සේ ජොබ් එකක් හම්බුනේ නැහැ. කලින් කුලී වැඩ කර කර හිටියේ මේසන් වැඩ කර කර හිටියේ දැන් මොකුත් වැඩක් නැහැ. ඒ නිසා මට කීයක් හරි දෙන්න වෙයිද කියලා මේ මිනිස්සු ඇවිල්ලා අහනවා. ඉතින් මම දීලා යවනවා. හැබැයි මට ගොඩාක් වෙලාවට අපිට ওই තියෙන වැඩවලදී ওই වැඩවලට මිනිස්සු ගන්න ඕන වෙනවම අපි ඒගොල්ලන්ගේ කන්ටැක්ට් එක සමහරලාට තියාගෙන මම කියනවා කතා කරලා බලන්න. දැන් මෙන්න මේ මනුස්සයර අපිට ජොබ් එකක් දෙන්න පුළුවන්. මෙන්න වැඩක් දෙන්න පුළුවන් කියලා. වැඩක් දෙන්න කෝල් කරාම එකෙක්වත් නැහැ. හරිද? වැඩක් දෙන්න, කියන්නේ වැඩක් බාර දෙන්න කතා කරාම මේ ෂේප් වෙනවා. මිනිස්සු එහෙම තමයි. මිනිස්සු කැමති නිකන් මොකක් හරි හොයාගෙන ෂේප් එකේ ජීවිතය ගෙවා ගන්න. අද කීයක් හරි හම්බුණා මේ සතියේ ෂේප් එකේ ගියා. මිනිස්සු කවුරුවත් කැමති නැහැ මහන්සියලා වැඩ කරන්න. ඒතර 100කින් එකෙක් කැමති නම් මහන්සියලා වැඩ කරන්න ඌ අනිවාර්යෙන් කොට යනවා ඉතින්. සරල කේස් එකක්. හරි මිනිස්සු කැමති නැහැ මිනිස්සු කැමති ඉන්න විදියට ඉන්න. ෂේප් එකේ ආයි මේ රස්සාවක් කරලා මහන්සි වෙලා හොඳ මුදලක් හොයාගෙන තමන්ගේ ජීවිතය සංවර්ධනය කරගන්න හරි මොකක් හරි දෙයකට මිනිස්සු කැමති නැහැ. මිනිස්සු කැමති නේ යන විදියට යන්න. හරි. ඒක සර. එතකොට හරි දැන් කියනවනේ ලෝකෙන් 100ට 1ක් විතර මිනිස්සු තමයි මාව මාර සැපේ ඉන්නේ කියලා. ලෝකෙන් 100කට 1කට එන එක මාර ලේච් කියලා. ඇයි ඉතින් 180ක් විතරම දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. 180ක් විතර දන්නේ නැහැ මං හෙට මොනවද කරන්න කියලා. 380ක් විතර මං ඉස්සරහට මොකද්ද කරන්නේ මං මොකද්ද අන්තිමට කරන්න ඕනේ එහෙම කිසි ප්ලෑන් එකක් නැහැ ටාගට් එකක් නැහැ හීනයක් නැහැ මොකුත් නැහැ ඉන්නවා පවතිනවා භෞතික වස්තුවක් ලෙස පවසී විතරයි හරි ඉතින් ඒ එහෙම චුට්ටක් හරි ටාගට් එකක් හරි තියෙන්නේ 100කින් 20කට විතර ටාගට් එකකුත් තියාගෙන වැඩ කරන්න පටන් ගන්න 100කින් 8 දෙනෙක් විතර ඉතින් 8 දෙනාගෙන් එකෙක් වෙන එක මහ ලොකු දෙයක් නැහැ ලේසි වැඩ තේරුම් ගන්න මේ ලෝකේ මේ ලංකාවේ ලංකාව විතර නෙමෙයි ලෝකෙත් ගොඩක් තැන්වල එහෙමයි මිනිසු දුප්පත්ව සාමහින ප්‍රශ්න ගොඩාක් මැද්දේ ඉන්නේ මිනිසු උත්සාහ කරන්නේ නැති හින්දා මිනිසුන් ටාගට් නැති හින්දා උත්සාහයක් නැහැ මහන්සි වෙන්න කැමති නැහැ කම්මැලි අද කීය දැන් බලන්න වැඩ කරන මිනිහෙට
ඔන්න අද දවසේ රුපියල් 4000ක් විතර දුන්නා කියන්නකෝ. ආයි දවස් දෙකකට ඌ හොයන්න රෑනේ වැඩ කරලා. හරි. දවස් දෙක දුන්නකොට ඌ නෑ. ඌ 4000 ඉවරුනහම තමයි ආයි එන්නේ. ඒක තමයි විදිය. කවුරුවත් ඒ මිනිස්සු උත්සාහ කරන්නේ නෑ. සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් සමහර ජොබ් තියෙනවා රජයේ ජොබ් රුපියල් 50000ක් 60000ක් තමයි වැඩිපුර හම්බෙන්නේ සාමාන්‍ය උගත් මිනිස්සෙක්. හැබැයි ඒ මිනිස්සයා හොඳට ගේ හදාගෙන හොඳට වාහනයක් අරගෙන සාමාන්‍ය හොඳ ජීවිතයක් ගෙවනවා. සමහර වෙලාවට සමහර මිනිස්සු ඉන්නවා ඔය හැමෝම නෙමෙයි ඈ හොඳට වැඩ කරන මිනිස්සු ඉන්නවා. මම කියන්නේ දැන් ඔය පොඩි අත් උදව් කරු කම් කරු වැඩ කරන මිනිස්සු ඉන්නවා සමහරව ඈ හැමෝම නෙමෙයි. සමහරව ඉන්නවා ඒ මිනිස්සුන්ට මාසෙට ඊට වඩා හම්බ වෙනවා. මොකද දවසකට රුපියල් 3000ක් විතර දෙනවනේ. ඒතර දවස් 20ක් වැඩ කරත් 60000ක් හම්බ වෙනවනේ. ඊට වඩා හම්බ වෙනවා. හැබැයි ඒ මිනිස්සු කවදාවත් හොඳට ගයක් හදා ගන්නෙත් නැහැ. හොඳට මේ කිසි දෙයක් කරගන්නේ නැහැ. ඇයි? ප්ලෑන් එකක් ටාගට් එකක් කීනේ නැහැ 3000 හම්බ වෙනවා 3000 න් අද කෑවා හෙට හවස වෙනකොට කෑම මදි නම් ඔන්න අනිත් වෙලට යනවා එච්චරයි මේකේ තියෙන්නේ අපි ප්ලෑන් කරන විදිහ අපි උත්සාහ කරන විදිහ අපි ට්‍රයි කරන විදිහ මේ සියලු දේවල් එක තමයි මේ ගමන යන්නේ මිනිස්සු 100ක් ගත්තොත් 80කට වැඩි පිරිසක් දන්නේ නැහැ ඇයි මං ඉන්නේ කියලා ඇයි මං ජීවත් වෙන්නේ කියලා ඉතින් ඉන්නවා ඔහේ ඉන්නවා මිනිස්සු විතරක් නෙවෙයි ළමයිනුත් එමයයි හරි ඔයාලා දන්නවනම් ඇයි ඔයාලා ජීවත් වෙන්නේ ඇයි ඔයාලා මේ ඒ ලෙවල් කරන්නේ මොකද්ද මේ දැන් කරන්නේ මෙතෙන්ට ඇවිල්ලා දැන් මේ ඇවිල්ලා යනවද නිකන් ඇවිල්ලා යනවා ඉතින් ආයීලා දස පන්ති දිනවනේ ඇවිල්ලා යනවා කොහොම කරන්න එපා තමන් දැනගන්න ඇයි තමන් මේක කරන්නේ මොකද්ද මේකේ අවසාන ඵලය ඒකට යන විදිහට මේක කරනවා ඕකට මහා කාලයක් මාංශ වෙන්න ඕනේ නැහැ සාමාන්‍යයෙන් හරියට ඒ ලෙවල් ලෙවල් අවුරුදු 3ක් මාංශ වෙන්න ඕනේ 100ට එකකට වෙන්න පුළුවන් ගේමන්න ලංකාවේ නම් 100ට ලංකාවේ 100ට එකකට වෙන්නේ හරිම ලේසි වැඩක් ලංකාවේ පළවෙනි 100ට කරෙන්න බුලන් අවුරුදු 3ක් මාංශ වෙනවා නම් හරියට. තමන්ගේ ටාගට් එකක් ප්ලෑන් එකක් සැලැස්මක් ඇතුවෙ. කවුරුත් එහෙම කරන්නේ නැහැ නේද? ඉතින් ලේසි ලංකාවේ හරිම ලේසි. වෙනටවල් වල චුට්ටක් හරි අමාරු. ලංකාවේ හරිම ලේසි. කවුරුත් මොකුත් කරන්නේ නැහැ නේද? පස් දෙනෙක් විතර තමයි වැඩේ ඉන්නේ. ඒ කියන්නේ ඇත්තටම මාංශරි මිනිස්සු ඉන්නේ පස් දෙනෙක් විතර මේ බලන්න. මොකක් හරි වැඩකට ඕගොල්ලෝ බලන්න. ඇඳුම් කඩේකට යන්න. දැන් ඌ ඇඳුම් කඩයක් දාගෙන ඉන්න මිනිස්සෙක්. ඇඳුම් කඩේකට යන්න. ගිහිල්ලා උගෙන් ඇඳුමක් ගන්න කොච්චර අමාරුද කියලා බලන්නකො ලංකාවේ ඇඳුම් කඩේකට ගිහිල්ලා දැන් ඔය ලොකු කඩ නෙමෙයි. පොඩි කඩයක් තියෙන පොඩි කඩ තියෙනවනේ ගිහිල්ලා ඌගෙන් ඇඳුමක් ගන්න අපි ඌට බලෙන් ඇඳුමක් ගන්න දෙපයි ඔක්කොම ඇඳුම් ටික තෝරාගෙන එළියට අරගෙන ලොකු කඩවල ඒවා මැනේජ්මන්ට් එකක් එක්ක හරියට වෙනවා ඒකනේ ඒවා ලොකු කඩ වෙලාදී පොඩි කඩ තියෙනවා ඒ චූටි ඇඳුම් කඩ එක මිනිහෙයි ඉන්නේ ඌ ආපුහම නිකන් අපි ඌගෙන් බලෙන් ඇඳුමක් ගන්න ඇවිල්ලා ගේ තමයි ඌ ඉන්නේ ඌට ඒක විකුණන්න ඕනේ කමකුත් නැහැ දැන් ඌ අදින්න බෑ ඔය ඇඳුම් දැන් ඔය ඇඳලා බලන්න බෑ අර අරේ තියෙන එකක් ඒ වනේ ඉවරයි වෙන සයිස් නෑ ඔය තියෙන සයිස් තමයි ඉතින් ඌ ඇඳුම් කඩයක් කරන්නේ ඇයි එහෙනම් ඔයාලත් ඒ විදිහට ඒ ලෙවල් කරන්න ඕනේ නෑ එහෙනම් ඌ ඇඳුම් කඩයක් කරනවා කියලා ඉන්නවා ඇත්තටම ඌ ඇඳුම් කඩයක් කරන්නේ නෑ ඌ එනේ නෙවෙයි පරණ ගන්නවා ඊට පස්සේ කියනවා මාසිකයක් ඉවර වෙද්දී කියනවා ඇඳුම් කඩේට පස් දෙනෙක්වත් ආවේ නෑ කියලා ඉතින් එන එකයි ජීවිතේ දෙන්නෙත් නෑ එහෙම එහෙම කඩ කොච්චර තියෙනවද බලන්න කඩේකට ගිහිල්ලා වැඩක් කරගන්නේ කො කඩේකට ගිහිල්ලා වැඩක් කරගන්නවා කියන්නේ අපි ඌට සල්ලි දීලා වැඩක් කරගන්නේ බඩ අපි කඩේට ගියාම අපි වදයක් විදියට ගොඩක් කිව්සල ගන්න. ගොඩක් කඩව. අපෝ ගොඩක් ගාලා බලයන් වගේ ඉන්න ගොඩක් කිව්දු. මිනිස්සු කරන දේ හරියට අධ්‍යයනය කරලා කරන්නේ නැහැ ඉතින්. ඉන්නවා හැම බෞද්ධිකව කඩේ හැමදාම උදේ යරිනවා. හැමදාම උදේට ඇවිල්ලා පානපත්තු කරලා ඔක්කොම කරනවා. ඊට පස්සේ බුම් මට් එක වගේ ඉන්නේ. එනේ උන්ට බඩු දෙන්නෙත් නැහැ මොකුත් නැහැ. එහෙම එහෙම කඩ ඕන තරම් තියනවා දැකලා නැද්ද? ඕන තරම් දෙන. ඒ කියන්නේ තමන් කරන වැඩේ තමන් දියුණු වෙන්න කරන්නේ නැහැ. ඉන්නවා ඔහේ ඉන්නවා එච්චර ඒකයි වෙලා තියෙන්නේ මේ ලංකාවේ ඕක හදන්න බෑ ලෝකෙත් එහෙම ඇති ලංකාවේ මේක හදන්න බෑ ඉතින් Tamanට වඩා මහන්සි වුණා නම් මේක කරන්න පුළුවන් මහලකෝ දෙන්නේ සිංහල කඩවල එහෙම වුණාට මුස්ලිම් කඩවල එහෙම නම් නෑ නෑ ඒක ඇත්ත නේද ඒ කියන්නේ මේ මිනිස්සු සාමාන්‍යයෙන් මුස්ලිම් අය වෙළඳාමෙන් දියුණු වෙන්නේ ඒකයි සිංහල කඩ දිනා උන් අවුරුදු 150ක් කඩේ කරත් එතනමයි මේවාට මුස්ලිම් මිනිස්සු එහෙම නෑනේ ඒ මනුස්සයාට හැමෝම නෙමෙයි ඉතින් සමහර ගොඩක් කට්ටිය කඩේට ගිහිල්ලා ආද ඇඳුමක් නැත්තම් ඒ කියන්නේ ආ තියෙනවා ස්ටොක් එකේ තියෙනවා කියලා ඩග්ගල වටේ දුව ගිහින් වෙන කඩේ ගිහින් අරන් ආවිල්ලා දෙනවා හරි අන්න ඒ ගන්නට එන්න ඕන ඒක තමයි හරිම විදිය හරිද ඒක මරෝ ඒක ඉතින් ඒක ජාතිය මතම නෙමෙයි ඉතින් එහෙම තියෙනවා ඒගොල්ලන්ගේ ලක්ෂණයක් නේද එහෙම ලක්ෂණයක් තියෙනවා දැන් සමහර සිංහල කඩක් තියෙනවා එහෙම ගොඩක් කලාට ගොඩක් කඩවල වෙන්නේ ස්ටොක් එකේ තිබ්බත් ඌට අර දොරගෙන එතෙන්ට යන්න කම්මැලිින්ද ඒවනේ ඊළඟ අවුරුද්දේ අවුරුද්දේට එහෙම තමයි හරිද එහෙම තමයි ඉතින් ඒක වෙන්නේ ඒකයි වෙන්නේ